සමහර වෙලාවට හවුස් ප්ලෑන් එකක් කියලා කියන්නෙම ඉන්වස්මන්් ප්ලෑන් එකක්. හවස් ප්ලෑන් එකක් එක්ක ඉන්වස්මන්් ප්ලෑන් එකක් යන්නෙ කොහොමද. හවස් ප්ලෑන් එකත් එක්කම සල්ලි හොයන විදිහකුත් මේකට මැට් කරගන්න ට්‍රයි කරන ඔයාලට අද දවස වඩා හොඳ වේවි. තමන්ගේ හවස් ප්ලෑන් එකත් එක්ක අපාර්ට්මන් ්‍රීම් එකකුත් ඔොළුව තියන් ඉන්නවා නම් අද දවසේ අපි කතා කරන්නේ ඔයාටම වෙන්න පුළුවන්. අපි බලමු. අද කතා කරන නිර්මාණය තමයි ඔයාල දැන් දැක්කේ. විශේෂයෙන්ම හිත ඇදිල යන විදිහට මොඩර්න් ඩිසයින් කොන්සෙප් අපි යස් කරලා සාමාන්‍යෙන් එලීම් බලන කෙනෙකුට රෙන්ටල් යුනිට්ස් නැත්තන් ගෙදරක්ද මොකක්ද කියලා හොයාගන්න බැරි විදිහට හරි ලස්සන නිර්මාණයක් විදිහට ඔයාලට ඔන්න අවුට්පුට් එක පේනවා. දැන් රෙන්ටල් යුනිට්ස් එක්ක ඉන්වස්මන්් ප්ලෑන් එකක් එක්ක ගෙයක් ගැන හිතන ඔයාලට පුංචි ඇඩ්වයිස් එකක් එක්ක මේ එපිසෝඩ් එක පටන් ගමුයි කියලා හිතෙනවා. ඇත්තටම කියනවා නම් එපිසෝඩ් එක සම්බන්ධ සමරය එකක් එක්ක ඔයාලට ස්ටාර්ට් එකක් දෙන්නයි හදන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ කන්සෙප්ට් එකක් ගැන හිතනවා නම් පර්චස් 12කට වඩා වැඩිපුර ඉඩක් තියෙන කෙනෙක්ට මේක ඉතාම හොඳට ගැලපෙනවා. ඊළඟ දේ තමයි දැන් අද කතා කරන නිර්මාණය තුළ කාමර 3ක ගෙදරක් වගේම රෙන්ටල් යුනිට්ස් දෙකක් තමයි උඩතට්ටුවේ තියෙන්නේ. එතකොට කාමර දෙකේ යුනිට්ස් දෙකක් කාමර හතරක් උඩතට්ටුවේ තියෙනවා. ටෝටල් ස්ක්වයර් ෆීට් රේන්ජ් එක නැත්තම් සමස්ත වර්ගඵලය ගත්තොත් එහෙම වර්ග අඩි 5500කට වඩා වැඩි කාපෝචස් හතරක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ හිතනකොට බජට් කන්සෙප්ට් එකකින් හිතන්න එපා. අපිට බජට් පොඩ්ඩක් එක්සීඩ් කරලා යන්න වෙන ප්ලෑන් එකක් මේ වගේ තැනකදී කරන්න වෙනවා. එතකොට විශේෂයෙන්ම බජට් ගැන හිතලා සාමාන්‍යයෙන් මුදල් ප්‍රමාණය අඩුවෙන් ඉන්වෙස් කරන්න හිතන් ඉන්න කෙනෙකුට ගැලපෙන ඕන තරම් නිර්මාණ අපේ මේ YouTube channel එක ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම ලබන සතියේත් ඔයාලට බලන්න පුළුවන් බජට් ප්ලෑන් එකක්. ඉතින් ඒ නිසා ඒ අයටත් පුංචි පණිවිඩයක් දෙනවා. ටිකක් බලන්න මේකෙනුත් ඔබතුමාලට ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණාව අපි රෙන්ටල් යුනිට්ස් ගැන හිතනකොටම ඊළඟට පැනනගෙන ප්‍රශ්නය තමයි තමන්ගේ ප්‍රයිවසි එක. බලන්න මේ නිර්මාණය ඇතුළේ හවුස් ඕනගේ ප්‍රයිවසි එකත් තියාගෙන තව රෙන්ටල් යුනිට්ස් දෙකක අයටත් ඒ අයගේ ප්‍රයිවසි එක තියාගෙන කොහොමද ජීවත් වෙන්න පුළුවන් විදිහට ලස්සනට ප්‍රිවිලේජස් ටික ලස්සනට ගානට බැලන්ස් කරලා දීලා මේ ප්ලෑන් එක කරලා තියෙන්නේ කියලා ඔයාලට ඔන්න පෙන්වන්න සූදානම්. අපි මුලින්ම යමු ග්‍රවුන්ඩ් ෆ්ලෝ ප්ලෑන් එක බලන්න. රයිට්, අපි ෆ්ලෝ ප්ලෑන් එක ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම මේ පර්චස් 20ක ඉඩම තුළ මේ බිල්ඩින් එක ප්ලේස් කරන විදිහ සම්බන්ධ අවබෝධයක් ලබාගෙන අපි ඊළඟ කොටසට යමු. රයිට්, මුලින්ම ඉඩම පසුපසින් අපි පටන් ගමු. දිශානතිය සම්බන්ධ අවබෝධයක් ඔබට ලබා දුන්නොත් එහෙම මේ ඉඩමේ උතුර පිහිටලා තියෙන්නේ ඉඩමේ පසුපසට වෙන්න. එතකොට ෆ්‍රන්ට් සයිඩ් එක නැත්තම් ඉදිරිපස ගත්තොත් එහෙම සවුත් එක එහෙම නැත්තම් දකුණ තමයි තියෙන්නේ. ඉතින් ඒ අවබෝධයත් ඔබ ලබා ගන්න. මොකද වාස්තු සම්බන්ධව මා මේ ප්ලෑන් එක අතරතුරම කතා කරන නිසා. රයිට්, පසුපස අවකාශයේ අඩි 12 මාරක අවකාශයක් අපි වෙන් කරා. එය සභාව නැත්නම් රජයේ නීති රීති රෙගුලාසිය 90-12 මාරක් වෙන් කිරීම තමයි මේකට යෝග්‍ය වෙන්නේ. එය නීතියක් විදිහටම ගන්න නැතුව මේ නිවසේ හිමිකරුට අතිශයින්ම ප්‍රතිලාභ ලැබෙන විදියක් උපක්‍රමයක් විදිහට අපි මෙහිදී මේ ස්ථානගත කිරීම සිදු කරලා තියෙනවා. මම ඒ සම්බන්ධව ඔබට තොරතුරු ඉදිරියට කියන්නම්. ඊළඟට
ඉදිරි පස අවකාශය එහමනත්තම් ගොඩ්නැගලි සීමාව වගේම ස්ට්‍රීට් ලයින් සටිෆිකේෂන් එකට අවශ්‍ය ඉඩ අපි තියලා තියෙනවා. පාර මැද්දේඉඳලා අඩි 25 ඉඩ ප්‍රමාණයක් අපි ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා ස්ට්‍රීට් ලයින් සටිෆිකේෂන් එකේ සඳහන් කරලා තිබුණ විදිහට. එතුරු මෙන්න මේ අවකාශන් දෙක අතිශයින්ම වැදගත් සන්ධස්ථානයක්. හරියට නීතිය දැනගෙන සේවාදායකයට එහෙම නැත්තම් මේ නිවස හිමිකරුට වගේම රෙන්ටල් යුනිට්ස් භාවිතා කරන හැම කෙනාටම පහසුකමක් නැත්තම් වටිනාකමක් එකතු වෙන විදිහට තමයි අපි ඒ දේවල් කරලා තියෙන්නේ. රයිට්. අපි මුලින්ම පාකින්ස් වලින් එහෙම නැත්තම් කාපෝචස් වලින් වැඩේ පටන් ගමු. හරයි. මෙන්න මෙහෙම බලන්නකෝ. ඔන්න දැන් මේකේ පාට දෙකකින් ඔබ මෙය කොටස් දෙකක් වශයෙන් අපි වෙන් කරලා පෙන්නනවා. ඔබ දැන් වම්පසින් දකින්නේ රෙන්ටල් යුනිට්ස් වලට තියෙන කාපෝච් එකත් එක්ක වාහන දෙකකට පාකින් සදලා තියෙනවා. එයාලට තියෙන සෙපරේට ඇක්සස් එක බලන්න. එතකොට වම් පැත්තේ මායිමටම අපි මේ ඩිසයින් එක බ්ලයින්ඩ් කරලා තියෙනවා. ඔබ අනෙත් පාටින් දකින්න ඕන දකුණු පසින් මේ තමයි මේ අපගේ සේවාදායකයා වෙනුවෙන් වෙන් කරලා තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක වගේම එයාට හිමි පෙදෙස. එතකොට එයාගේ කාමර 3යි බාත්รูම් 2ක ඒ වගේම කාස් 2ක් නවත්තන්න නැත්නම් වෙහිකල්ස් 2ක් නවත්තන්න පුළුවන් විදිහේ ලොකු පාකින් එක මෙන්න මේ විදිහට දකුණු පැත්තට බ්ලයින්ඩ් කරලා තමයි තියෙන්නේ. එතකොට අවසානයේ නොදැනීම මෙන්න මේ රේඛාව බලන්න මෙන්න මෙතනින් තමයි මේ යුනිට්ස් දෙක ඔෆිෂියලි වෙන් වෙන්නේ. එතකොට බලන්න පල්ලෙහ තට්ටුවේ මේ ඉඩමේ සහ නිවසේ හිමිකරු පදිංචි වෙලා ඉද්දී එහා පැත්තට යුනිට්ස් දෙකක කට්ටිය ඇවිල්ලා වාහනයක් පාක් කරලා ඊළඟ වාහනේත් පාක් කරලා උඩ තට්ටුවට ගියයි කියලා මෙයාගේ ජීවිතයට මෙයාගේ ජීවනාලියට කිසිම බාධාවක් සිදු වෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේ නිවසේ හිමිකරුගේ ඉදිරිපස අවකාශය සම්පූර්ණයෙන්ම ඉතාම පෞද්ගලිකව ඔහුට භාවිතා කරන්න පුළුවන් හැකියාව ඔබට මේ සෙපරේෂන් එකත් එක්ක පේනවා. ඉතින් මේ දේවල් හරියට හිතන්න ඕනේ. මොකද නැත්තම් රෑ 10න් පස්සේ ඔන්න ගේට්ටුව අහනවා කියනවා නේද. ඊට පස්සේ එක එක නීති දාන්න වෙනවා නිවාඩු දවස්වලට එලීට යන්න බෑ කියලා. මේ වගේ නානාවිධ දේවල් නිසා ඔබට ඔබේ මාකටිං ප්ලෑන් එක සවුත් වෙනවා. ඕනම කෙනෙක් කැමති වෙන්නේ රෙන්ට් එකට යුනිට් එකක් ගත්තත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අවකාශයක් තියෙන තැනක නිදහසේ ඉන්නයි. ඉතින් ඒ නිසා මේ දේවල් ඉතාම හොඳින් ඔලුවට අරගෙන නාරා ඉංජිනේරින් ආයතනය අපි විධිමත් සැලැස්මක් තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. හොඳයි, අපි දැන් කතා කරන්නේ ඕනර්ස් යුනිට් එක. එහෙම නැත්නම් මේ ඉඩමේ හිමිකරුගේ බිල්ඩින් එකේ අයිතිකාරයාගේ වාසි සහගත තත්ත්වයන් එක්ක ෆ්ලෝ ප්ලෑන් එක. අපි මුලින්ම වාසි සහගත තත්ත්වයන් මොනවද නැත්නම් ඇඩ්වාන්ටේජස් මොනවද තියෙන්නේ කියලා බලමු. එකක් තමයි ඔබ දැන් මේ දකින සම්පූර්ණ ප්‍රදේශය ඇක්සස් කරන්න නැත්නම් මෙයට යන්න පුළුවන් වෙන්නේ මේ ඉඩමේ හිමිකරුට පමණයි. බලන්න ඉදිරිපස අවකාශය, එතකොට සයිඩ් එකෙන් ඊට මේ සම්පූර්ණ පසුපස අවකාශයට යන්න හැකියාව තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඉන්න කෙනාට පමණයි. අපි උඩට යනවා නම් රෙන්ටල් යුනිට්ස් වලට තියෙන කාපෝච් එකෙන් වෙහිකල් එක පාක් කරලා ඔබ මේ දකුණ ස්ටෙයාකේස් එකෙන් උඩට යන්න ඕනේ. එතකොට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ පිටිපස්සට යන්න රෙන්ටල් යුනිට්ස් වල ඉන්න අයට අවකාශය අපි ලබා දීලා නැහැ. ඊළඟ වාසිදායක තත්වය තමයි ඔෆිෂියල් කාපෝච් ස්පේස් එක නැත්තම් කාපාකින් එකේ දැනට වාහන දෙකක් නවත්තන්න පුළුවන්. අවශ්‍ය නම් තව පිටිපස්සටත් වාහනයක් ගන්න පුළුවන් අවකාශයේ අනාගතයේ හෝ සැලසුම් කරගන්න පුළුවන්. ඊට අමතරව ඉදිරිපස අවකාශය තුළ තවත් වාහන දෙකක් පමණ නැවැත්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් පසුපස අවකාශය සඳහා ඉඩක් වෙන් කිරීම තුළ ඒ වගේම ඉදිරිපස අවකාශය නැත්තම් ස්ට්‍රීට් ලයින් වෙනුවෙන් අපි යොදා ගන්න ඉඩ ප්‍රමාණය අපට පසුකාලීනව භාවිතා කිරීමේ හැකියාව උදා වෙනවා. මේ වාසිසහගත තත්ත්වයන්. ඊළඟට තවත් අතිශයින්ම වාසිදායක තත්ත්වයන් බොහොමයක් තිබෙනවා. වෙන්ටිලේෂන් සහ ලයිටින් පැත්ත වගේම ස්පේස් මැනේජ්මන්ට් කොහොමද අපි කරලා තියෙන්නේ කියන කාරණාවන් ඔස්සේ ඒ කතා කළ යුතුයි. අපි දැන් සූදානම් ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න. ඔන්න කාපෝච් එකෙන් පස්සේ අපිට මේන් එන්ට්‍රන්ස් එක ගන්න වෙන්නේ මෙන්න මෙතනින්. රයිට්. මේන් එන්ට්‍රන්ස් එක අපි ඔන්න ලිවින් එකට ගන්නවා. මේ ලිවින් එකට ආවට පස්සේ අපිට මොනවද දකින්න තියෙන්නේ බලන්න. ඔන්න දැන් අපි දකින්නේ කොමන් ස්පේසස් ටික. දැන් දකින්න ඔබ කෝට් යාඩ් එක. කෝට් යාඩ් එක ත්‍රූ අපිට බලන්න පුළුවන් ඩයින් එක. ඩයින් එක ත්‍රූ අපි දකින්න පැන්ට්‍රි එක. මෙන්න මේ ඕපන් ස්පේස් කන්සෙප්ට් එකෙන් පස්සේ වෙට් කිචන් එක තියෙන ඔන්න සෙපරේට්ලි. බලන්න මේ අපි කතා කරන්නේ අපේ පොදු ස්ථාන කිහිපය මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. ඒ කියන්නේ ඕනර්ස් යුනිට් එක ඇතුළෙත් අපිට තියෙන පොදු ස්ථාන කිහිපය.
නිවසක ජීවත් වෙනකොට ප්‍රයිවට් ස්පේසස් අපි වෙන් කරගන්න ඕනේ. ඒවගේම තමයි නිවසක් ඇතුලේ පොදුවේ භාවිතා කරන්න තියෙන පරිචයන් මොනවද කියලත් අපි නිවැරදිව අඳුරගන්න ඕනේ. රයිට්. ඔන්න ලිවින් එකට කොහොමද වාතය සහ ආලෝකය ලැබෙන්නේ? මේන්ඩෝ එක පැත්තෙන් මේන්ඩෝ එකට අමතරව තව අපි ග්ලාස් අරේන්ජ්මන්ස් ගිහිලා තියෙනවා. කාපෝච් එක පැත්තට ලොකු ඕපනින්ස් තියලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන කෝට්යාඩ් එක උඩින් ලොකු ලයිට් පාත්වේ එකක් නැචුරලි අපිට එනවා. ඒ වගේම බලන්න ඉතාම ලොකු ඩයින් ඒරිය එකක් තියෙනවා. ඒකෙදිත් අපේ ගාර්ඩන් ස්පේස් එක පැත්තට ලොකු ඩෝ වින්ඩෝ එකක් අරේන්ජ් වෙලා තියෙනවා. ඒ හරහා පැන්ට්‍රි එක දක්වා ලොකු ආලෝකයක් වාතයක් ලැබෙනවා. ඒ වගේම බලන්න පැන්ට්‍රි එකේ ඉඳලා එළියට අපි ඕපනින් එකක් තියලා තියෙනවා. ඒ පැත්තනොත් අපිට වෙන්ටිලේෂන් ලයිටින් ගන්න පුළුවන්. කිචන් එකෙත් ඒ විදිහටම බැක් ස්පේස් එකින් අපි හොඳට වෙන්ටිලේෂන් ඇන් ලයිටින් සරන් තියෙනවා. ඉතින් ඉතාම ජීවත් වෙන්න ආසහිතෙන පිරිසිදු බව සහ ආදරය වැඩි නිවසක හිමිකරුවෙක් බවට පත් වෙන්න නම් මේ වගේ ෆ්ලෝ ඇරේන්ජ්මන්ට් එකක් අනිවාර්යයෙන්ම ඔබටත් අවශ්‍ය වෙනවා. ඒක පර්චස් 5-6 කියලා නැහැ, 20-25 කියලා නැහැ. ඕනම කෙනෙකුට අතිශයින්ම වැදගත් කාරණාවක්. ඉතින් ආරා ඉංජිනේරින් අපි ආයතනයෙන් ඔබ ප්ලෑන් එකක් කරගන්නවා නම් ඔබට ලැබෙන ප්‍රතිලාභ අතරේ ප්‍රමුඛව තියෙන ප්‍රතිලාභ කිහිපයක් තමයි මේ ෆ්ලෝ ඇරේන්ජ්මන්ට්ස් වලින් ඔබට මා මේ සඳහන් කරන්නේ මේ අවස්ථාවේදී. ඊළඟට අපි බෙඩින් ස්පේසස් නැත්නම් ප්‍රයිවට් ඒරියා මැනේජ් කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්නයි සූදානම් වෙන්නේ. මේ සේවාදායකය අපෙන් ඉල්ලුවේ කාමර 3යි බාත්รูම් එකක්. හැබැයි මතක් කරනවා මේ වගේ ප්ලෑන් එකක ඇටච් බාත්รูම් එකක් මාස්ටර් බෙඩ්රූම් එකට ලබා දෙන්නට ඉතාම හැකියාව තියෙනවා. නමුත් බජට් සහ අත්‍යවශ්‍ය දේවල් පමණක් භාවිතා කිරීමට අපට ක්ලයින්ට්ගෙන් උපදෙස් ලැබුණ නිසා අපි එතුමගේ යෝජනාවක් නිසාත් කාමර 3ක් සහ එක බාත්รูම් එකක් තමයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක වෙනුවෙන් යොදාගෙන තියෙන්නේ. ඔබ දැන් දකිනවා කාමර 3, ඒ වගේම බාත්รูම් එක දකිනවා. එතකොට මේ කාමර 3 ජීවත් වෙනකොට අපේ නිවස ඇතුලේ තියෙන පොදුවේ භාවිතා කරන තැන්වල කවුරු හිටියත් කිසිම අවහිරතාවයක් නොවන විදිහට පුද්ගලික භාවය රැකෙන විදිහට මේ සෑම කාමරයකම ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි බාත්รูම් එකක් ප්ලේස් කරනකොට එය නාරා ඉංජිනේරින් ආයතනය විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. හැබැයි සේවාදායකයාගෙන් විමසා තමයි මේ ස්ථානගත කිරීම අපි කරන්නේ. ඒ මාස්ටර් බෙඩ්රූම් එක ළඟ නම් වඩාත් සුදුසුයි. එහෙම නැතිනම් විසිට බෙඩ්රූම් එක ළඟ ප්ලේස් කිරීමත් සුදුසු වෙනවා. ඒ ඇත්තටම රික්වයර්මන්ට් එක අනුව තීරණය කරන්න ඕන දෙයක්. දැන් මේ ඩිසයින් එක තුල පොදුවේ භාවිතා කිරීමක් ටිකක් වැඩි වශයෙන් වෙනවා කියන කාරණාව තුල අපි විසිට බෙඩ්රූම් එක ළඟ තමයි කොමන් බාත්รูම් එක ප්ලේස් කරලා තියෙන්නේ. මාස්ටර් බෙඩ්රූම් එක මේ නිවසේ ඉදිරිපසට වන්න තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. ඊළඟට වාස්තු විද්‍යානුකූලව මේ අංග ස්ථානගත කිරීම සම්බන්ධවත් ඔබට අවබෝධයක් දෙන්නට අපි හිතුවා. සාමාන්‍යයෙන් සවුත් ෆේසිං ලෑන්ඩ් එකක් නම් නැත්නම් දකුණු දිශාවට මුහුණ තියෙන ලෑන්ඩ් එකක කිචන් එක බොහෝ වෙලාවට පසුපසට දාන්න අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ වයඹ දෙසට දාන්න අපි උත්සාහ කරනවා ගිනි කොනේ ප්ලේස් කරන්න නැතුව. ඔබ දකිනවා දැන් මේ නිර්මාණය තුළ ගිනි කොනට අපි කිචන් එක ගත්තොත් එහෙම නිවසේ ඉදිරිපසම කිචන් එක. ඒ බොහෝ වෙලාවට සේවාදායකින් අකමැති දෙයක්. හැබැයි අපේ නිල්ලලාම ඉදිරිපසට දාන අවස්ථාත් බොහොමයක් තියෙනවා. ඒ අතරේ මේ නිර්මාණය තුළ ගිනි කොන වගේම ඉතාම සුබ අනිත් පැත්ත තමයි වයඹ පැත්ත. කිචන් එකක් ප්ලේස් කරන්න ඉතින ඕන වයඹට කිචන් එක ප්ලේස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මාස්ටර් බෙඩ්රූම් එක සහ බෙඩ්රූම් වැඩි ප්‍රමාණයක් මෙහි තියෙන්නේ නිරිත දිශාවට වෙන්න. ඒ වගේම තමයි ඊසාන දිශාවට වෙන්න අපි ප්ලේස් කරලා තියෙනවා විසිටර් බෙඩ්රූම් එක. ඉතින් මෙන්න මේ කාරණත් එක්ක අපි ඉතාම සුබ වර්ගඵලයක් සමග පොරොන්දන් ගැළපීමක් ගෘහමූලිකයක උපන් වෙලාව නැකත කේන්දරයට අනුව සිදු කරලා පාද බෙදීම නිවැරදිව ගණනය කරලා 100%ක් වාස්තු විද්‍යානුකූල නිර්මාණයක් මේ සේවාදායකයාටත් ලබා දෙන්නට අපි උත්සාහ කළා.
හොඳයි, අපි දැන් සූදානම් වෙන්නේ අපේ රෙන්ටල් අපාර්ට්මන්ට් එක සම්බන්ධව තොරතුරු ඔබට කියන්න. දැන් මේ අපාර්ට්මන්ට් එක ඇතුලේ එතකොට රෙන්ටල් යුනිට්ස් දෙකක් තියෙනවා. ඕනර්ස් යුනිට් එක යට තියෙන්නේ, උඩ කාමර දෙකේ යුනිට්ස් දෙකක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ සියලු පහසුකම් සහිත රෙන්ටල් යුනිට්ස් දෙකක් තියෙන නිසා අපිට ෆොරිනර් කෙනෙකුට, ටුවරිස් කෙනෙකුට, එහෙම නැතිනම් අපි හිතමු ට්‍රාන්සිට් හවුස් එකක් විදිහට ඕනම ලෙවල් එක කෙනෙකුට මේක මන්ත්ලි ඒක BNB විදිහට හෝ ඕනම විදිහකට ඔබට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට යූස් කරන්න පුළුවන් ප්‍රිවිලේජ් එක මේ මෙතන අපි නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි එන්ට්‍රන්ස් එකෙන් පටන් ගමු. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ කාපෝච් එක මෙතන මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. එතකොට රෙන්ටල් යුනිට්ස් ඇක්සෙසින් එක අපි මේ විදිහට අරගෙන ඔන්න උඩතට්ටුට ආවට පස්සේ මෙන්න මේ විදිහට ස්ථාන දෙකකින් එන්ට්‍රන්ස් ගන්න පුළුවන් මේ යුනිට්ස් දෙකට. රයිට්, හැමදේටම කලින් මේ යුනිට්ස් දෙක ඔන්න පාට දෙකකින් ඔබට වෙන් කරලා අපි පෙන්නනවා. ඔන්න දැන් එන්ට්‍රන්ස් දෙක ගන්නවා වගේම ඒ යුනිට් එකට අදාළ පරිශ්‍රය කොහොමද වෙන් වෙලා තියෙන්නේ සහ ප්‍රමාණය කොහොමද කියලා හරි සමානව ඇත්තටම තියෙනවා. ඔබට ඔන්න බලා ගන්න හැකියාව තියෙනවා. දැන් මේ යුනිට්ස් දෙක ඇතුලේ ඒ අයට අදාළ වෙන කොමන් ස්පේසස් කොහොමද arrange වෙන්නේ? බලමු දෙන්නගෙම ලිවින් එක කොහොමද කියලා. රයිට්, බලන්න දෙන්නගෙම ඩයින් ස්පේස් arrangement එක. ඔන්න ඊළඟට මේ දෙන්නටම වෙන් වෙන් වශයෙන් අපි නිර්මාණය කරලා තියෙන කිචන් arrangement එක බලන්න. රයිට්, ඒත් එක්කම අපි ඊළඟට යනවා බෙඩින් ඒරියස් නැත්නම් බෙඩ්රූම්ස් එක බාත්රූම් එක බලමු. ඔන්න දැන් ඔබ දකින්නේ මේ යුනිට්ස් දෙකට වෙන්වෙන් වශයෙන් හදලා තියෙන ඔන්න ලෙෆ්ට් සයිඩ් එකේ අපි කාමර දෙකක් දාලා තිනවා මේ විදිහට. රයිට් සයිඩ් එකේ යුනිට් එකටත් මෙන්න මේ විදිහට කාමර දෙකක් දාලා තිනවා. ඔන්න දැන් ඔබ දකින්නේ මේ යුනිට්ස් දෙකටම වෙන්වෙන් වශයෙන් අපි දාලා තියෙන බාත්රූම්ස් දෙක. ඉතින් බලන්න කාමර දෙකයි බාත්රූම් එකක් තියෙන, ඒ වගේම ලිවින් එකක්, ඩයින් එකක් සහ පැන්ට්‍රි කිචන් ඒරියා එකක් වෙන් කරලා තියෙන හරි අංග සම්පූර්ණ යුනිට්ස් දෙකක් තමයි රෙන්ට් අවුට් කරන්න නැත්නම් අපාර්ට්මන්ට් එකක් විදිහට යූස් කරන්න හැකියාව තියෙන විදිහට අපි මේ ප්ලෑන් කරලා තියෙන්නේ. නිවාස සැලසුම් කරන්නේ 15 වසරකත් දැකීම් සමග දෙස් විදෙස් ඔබේ සිහින නිවහනත් ඔබේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛව නවීන දැක්මෙන් නිර්මාණශීලීව සැලසුම් කරගන්න ඔබත් අදම නාරා එන්ජිනියරින් හා එක්වන්න. ඉදිරියටම පැමිණ පරීක්ෂා කිරීමේ අනතුරුව වාස්තු විද්‍යානුකූලව රජයේ අනුමැතියට පූර්ණ ලියකියවිලි සහිතව නිවස ඉදිකිරීමට අවශ්‍ය සියලුම දත්ත ඇතුළත් විශේෂ සවිස්තරාත්මක සැලසුම් කට්ටලය සමගින් ඔබේ සිහින නිවස ත්‍රිමාණව දැකගන්න පිවිසෙන www.nara.lk වෙත. ලංකීය නිවාස සැලසුම් කරන්නේ අංක 1 සන්නාමය Nara Engineering. සැලසුමක් ඇති සැලසුමක්. හොඳයි, අපි අපාර්ට්මන්ට් එකක් ගැන නැත්නම් රෙන්ටල් යුනිට්ස් ගැන හිතුවත් අතිශයින්ම වැදගත් සංදිස්ථාන කිහිපයක්ම තියෙන එකක් තමයි ස්පේස් arrangement එකක් යනකොට වෙන්ටිලේෂන් ලයිටින් ගැන හොඳටම හිතන්න ඕනේ. නැත්නම් රෙන්ට් එකට කෙනෙක් මේක යූස් කරාම එයා යම් කිසි අපහසුතාවයකට පත් වුණා තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්නේ නැහැ. එනිසා හැමදේම හොඳට කරොත් එහෙම අපි කරන ඉන්වෙස්ට්මන්ට් එක තවත් අතිශයින්ම ඵලදායි වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කාරණාවක්ම අපි අතිශයින්ම අවබෝධ කරගෙන තමයි නාරා ඉංජිනේරින් ආයතනයේ ඔබ වෙනුවෙන් ඕනෑම සැලසුම් කටයුත්තකදී ඔබට සේවා සම්පාදනය කරන්නට අපි බැඳී ඉන්නේ. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මෙහි සේවාදායකයා වෙනුවෙන් යටතට්ටුවේ නැත්තම් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ පසුපස අවකාශයේ ඉතා වැඩි ප්‍රමාණයක ගාඩන් ස්පේස් එකක් තියෙනවා. එවගේම තමයි ඉදිරිපස අවකාශයේ තුලත් හොඳ ගාඩන් ස්පේස් එකක් විශේෂයෙන්ම ඉදිකිරීම් සීමාව නැත්තම් වීතිරේකා සීමාව නිසා අපිට වෙන් කරන්න සිද්ධ වුණ නිසාත් අපේ සේවාදායකය නැත්තම් නාරා ඉන්ජිනේරින් ආයතනයට සම්බන්ධ වෙච්ච මේ ක්ලයින්ට් අපිට කිව්වා රූෆ් ටොප් එක මට තවත් අනාගතයේදී ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට යූස් කරන්න හෝ රෙන්ටල් යුනිට්ස් වල ඉන්න අයට තව ප්‍රිවිලේජ් එකක් විදිහට යූස් කරන්න ඒ අයට විතරක් ඇක්සෙසිබල් විදිහට හදලා දෙන්න කියලා. ඉතින් ඒ අනුව ඔබ දැන් දකින්නේ අපි රෙන්ටල් අපාර්ට්මන්ට් එකට යන ස්ටෙයා කේස් එකම කන්ටිනියු කරලා තියෙන උඩතට්ටුවට අනාගතයේ යම් දවසක මේ ක්ලයන්ට් පුළුවන් තවත් යුනිට්ස් දෙකක් හදන්න, එහෙම නැත්නම් තව කාමර කිහිපයක්, තව සම්පූර්ණ කාමර හතරක ලොකු ගෙදරක්, ඒ ඕනෑම දෙයක් වෙනුවෙන් මේ ඉඩ අවකාශය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැනට රෙන්ටල් යුනිට්ස් දෙකේ ඉන්න අයට පාටි එකක් කරන්න, සමහර විට ළමයින්ට සෙල්ලම් කරන්න, රෙදි ටිකක් මනා ගන්න හොඳ තැනක් දැනට උඩ තට්ටුවේ මේ විදිහට තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක තමයි
මේ නිවස නැත්තම් මේ පාර්ට්මන්ට් යුනිට්ස් කිහිපයත් එක්ක මේ බිල්ඩින් එක අපි ප්ලෑන් කරේ. විශේෂයෙන්ම ඔබට සඳහන් කරනවා ඔබේ හිතේ තියෙන්නේ මොකක්ද අදහස අපිට කියන්න, අපිත් එක්ක කතා කරන්න. වසර 16ක මේ අත්දැකීම් එක ඔබත් එක්ක කතා කිරීමක් අපිට ලැබුණොත්, එහෙම කතා කරන්න අවස්ථාවක් අපිට ලැබුණොත්, එහෙම විශේෂයෙන්ම බොහෝ දේවල් හරි ආසාවෙන් අපි බෙදා ගන්න සූදානම්. අපේ අදහස් අහලා බලන්න, කතා කරලා බලන්න ඔබට අපිව වටීවි. ඉතින් ඒ නිසා අපිට කතා කරන්න මේ පහත දිස්වන දුරකථනාංගවලට www.nara.lk අපේ වෙබ්සයිට් එකට යන්න, හවුස් ප්ලෑන්ස් ශ්‍රී ලංකා කියලා අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එක තියෙනවා. ඩිසයින්ස් දහස් ගණනක් ඔබ වෙනුවෙන් අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, TikTok අපේ නාරා ඉංජිනීරින් කියලා සර්ච් කරන්න, TikTok ෆෑන් පේජ් එකටත් යන්න. මේ හැම තැනකම ඔබට කතා කරන සැලසුම් ගණනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බය නැතුව අඩිය තියන්න, හිතේ තියෙන විදිහට අතේ තියෙන ගානට සැලසුමක් ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්න නාරා ඉංජිනේරින් අපි සූදානමින් ඉන්නවා. දැනට ඔබෙන් සමුගන්නයි සූදානම. ජලිත් දවසක අය හැමෝම ජය වේවා.